සුබ දවසක් වේවා කියලා අද අපි හැමෝම පිළිගන්නවා ජනියා YouTube channel එක වෙනින් තවත් අලුත් video එකකට අද අපි මේ video එකේ කතා කරන්නේ කොහොමද AdSense account එකක් AdSense pin verification letter එක නැතුව verify කරගන්නේ කියලා. ඉතින් ඔයා මේ වෙනකොට Google AdSense එක එකතු වෙලා YouTube channel එක හෝ website එක ads play කරලා e-money earn කරනවා ඇති. ඉතින් ඔයාලට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි කොහොමද මේ earn කරපු money ඔයාගේ bank account එකට pay out එකක් ගන්න කියලා. ඉතින් මේ pay out එකක් ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ billing address එක verify කරගන්න ඕන. ඉතින් බිලින් ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න එයාලා ලෙටර් එකක් එවනවා අපිට. මේ ලෙටර් එක සති දෙකක් තුනක් ඇතුළත අපිට හම්බුයි කියලා තමයි එයාලා කියන්නේ. ඉතින් ඒ ලෙටර් එක එවලා එයාලා අපිට Gmail එකට මැසේජ් එකක් දානවා, මේල් එකක් එවනවා. අපි ඔයාලට මෙන්න මේ දිනේදී මේ ලෙටර් එක එවලා තියෙන්නේ. ඔයාලට සති දෙකක් තුනක් ඇතුළත කාලයක් තුර ඔයාලට මේ ලෙටර් එක හම්බුයි කියලා එයාලා කියනවා. ඉතින් එයාලා එහෙම කිව්වට ඔයා සති දෙකක් තුනක් බලලත් ඔයාලට මේ ලෙටර් එක හම්බුනේ නැති වුණත් ඔයා මාසයක් විතර බලලා ඔයා ආයෙත් ලෙටර් එක රීඅප්ලයි කරනවා. ඒ ඇප්ලයි කරත් ඔයාට මේ ලෙටර් එක එන්නේ නැහැ. ඉතින් ඔයා මේ වගේ අවස්ථා හතර පහක් ඔයා මේ ලෙටර් එක ඇප්ලයි කරාට පස්සේ ඔයාට කරගන්න කිසිම ස්ටෙප් එකක් නැහැ. ඔයාට ඉස්සරහට යන්න ක්‍රමයක් Google වත් ඔයාට හදලා දෙන්නවා. ඉතින් ගොඩක් කට්ටිය මේ pin trouble shooter එකට ගිහිල්ලා කස්ටමර් කයාකට මැසේජ් කරනවා. ඉතින් මේක මට ඔප්ෂන් එකක් නැහැ කියලා. ඉතින් ඒ කිව්වට එයාලා කිසිම රිප්ලයි එකක් ඔයාලට දෙන්නෙත් නැහැ. ඉතින් මටත් උනේ මේ වැඩේ. මටත් කිසිම ඔප්ෂන් එකක් දුන්නේ නැහැ මට මගේ account එක verify කරගන්න. නමුත් මම දවසක් ඇතුළත පැය දෙකකින් මගේ account එක verify කරගත්තා. ඉතින් අපි යමු කොහොමද එහෙම account එක AdSense pin verification letter එක නැතුව verify කරගන්නේ කියලා බලන්න. මේ වැඩේ කරන්න ඔයා ඔයාගේ mobile phone එක පාවිච්චි කරන්න PC එකනොත් පුළුවන්. PC එකට වඩා mobile phone එකෙන් කරන එක ඔයාලට ගොඩක් ලේසි. ඉතින් ඔයා ඔයාගේ mobile phone එකට browser දෙකක් download කරගන්න. Firefox හරි Chrome හරි Opera Mini හරි UC browser හරි මොකක් හරි browser දෙකක් download කරගන්න. ඉතින් අපි පළවෙනි browser එක හැටියට Chrome browser එක තෝරගමු. Chrome browser එකෙන් ඔයා ඔයාගේ Google AdSense account එකට log වෙන්න. log වුණාට පස්සේ ඔයාලට මේ වගේ notification එක බලා ගන්න පුළුවන් වෙයි. verify your billing address කියලා. ඉතින් දකුණු අත පැත්තේ උඩ 33ක් තියෙනවා. click කරාට පස්සේ ඔයාට help කියලා option එකක් එයි. තව option එකකුත් එයි. ඔයා help කියන option එක තෝරගන්න. click කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ support page එකට ගියාපුවාම යටම පෙනයි pin trouble shooter කියලා. pin trouble shooter කියන එක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාට ඔයාගේ ප්‍රශ්න කීපයක් අහයි. ඉතින් ඉස්සෙල්ලාම අහන්නේ මේ පෙන්නලා තියෙන Gmail එකට ඔයාගේ AdSense account එක ඔයා හදලා තියෙන්නේ කියලා. ඉතින් මේ පෙන්න Gmail එකට ඔයාගේ AdSense account එක හදලා තියෙනවා නම් ඔතන ඔයාගේ AdSense account එක හදලා තියෙන Gmail එක පෙන්නනවා නම් ඔයා yes කියන එක දීලා continue කරන්න. continue කරාට පස්සේ ඔයාගෙන් අහයි දෙවනියාට ඔයාට pin එක ලැබිලාද තියෙන්නේ නැත්නම් pin එක ලැබිලා නැද්ද කියලා. ඉතින් ඔයාට pin එක ලැබිලා නැහෙනේ. ඒ නිසා ඔයා no කියන එක දීලා continue කරන්න. continue කරාට පස්සේ ඔයාගෙන් මෙන්න මේ විදිහට ඔයා ඩොලර් 10ක් complete කරලා තියෙන්නේ. ඔයාගේ publisher ID එක. එතකොට ඔයා කීපාරක් මේ letter එක apply කරලා තියෙනවද කියලා ඒ වගේ දේවල් අහයි. ඒක ඔයාට අදාළ නැහැ. ඉතින් ඔයා මෙතනින් next කියන එක දෙන්න. next කියන එක දුන්නාට පස්සේ ඔයාට මේ වගේ thank you message එකක් එයි. ඉතින් මේ thank you message එක ආවට පස්සේ අපි පළවෙනියට use කරේ Chrome browser එක නිසා Chrome browser එක close කරලා දාන්න. close කරලා දාලා අපි දෙවෙනියට පාවිච්චි කරන browser එක තමයි Opera Mini browser එක. මේ browser එකෙන් ඔයා කරන්න ඕන ඔයා ගිහිල්ලා ඔයාගේ Google AdSense account එක තියෙන Gmail එකට මෙතනින් log වෙන්න. log වෙලා ඔයා කරන්න ඕන මං YouTube මේ video එකේ මම description එකේ දානවා link එකක්. ඒ link එක click කරලා ඔයා තෝරගන්න Opera Mini browser එක තෝරගෙන continue කරන්න. ඊට පස්සේ ඔයා අරගෙන යයි මෙන්න මේ වගේ page එකකට. ඉතින් ඔයා මේ වගේ page එක load වෙයි. ඊට පස්සේ load වුණාට පස්සේ මෙතන මේ නිල් පාටින් highlight වෙලා තියෙනවා this form කියලා. ඒක click කරන්න. ඒක click කරාට පස්සේ උඩින්ම ටයිප් කරන්න ඕන ඔයාගේ AdSense account එකේ තියෙන විදියටම නම. ඔයා ඔයාගේ නම මෙතන ටයිප් කරන්න. ඔයා ඔයාගේ AdSense account එකේ දීලා තියෙන නම ඔයා මෙතන හරියටම ටයිප් කරන්න. ඉතින් ඔයාගේ payment details වලට ගියාපුවාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ details ඔයාගේ නම ඒ තියෙන විදියටම මෙතන ටයිප් කරන්න. දෙවනියට අහන්නේ ඔයාගේ contact Gmail එකක් ඔයා මෙතෙන්ට දෙන්න. ඔයාගේ AdSense account එක හදලා තියෙන Gmail එක මෙතෙන්ට දෙන්න. තුන්වෙනියට අහන්නේ publisher ID එක.
ඒ කියන්නේ ඔයාගේ AdSense account එක publisher ID එක. ඉතින් ඒකත් ඔයා දන්නේ නැත්නම් ඔයා payment details වලට ගිහිල්ලා payment details වලට ගිහිල්ලා ඔයා එතනින් ඔයාගේ publisher ID එක අරගෙන මෙතන type කරන්න. ඉතින් publisher ID කියන්නේ PUB කියන එක ඉස්සරහට දාලා ඉරි කැල්ලක් තියෙනවා. ඒක ඉස්සර අංක ටිකක් තියෙනවා. ඒක copy කරන්න තමයි මෙතන දාන්න ඕන. ඊට පස්සේ මේ use files කියලා තියෙනවා. ඉතින් මෙතෙන්ට දෙන්න ඕන government identity card එක, එහෙම නැත්නම් passport එක, ඒ වගේ verify වෙන දෙයක් තමයි මෙතනට දෙන්න ඕන. මෙතන මෙයාලා කියලා තියෙනවා telephone bill, එහෙම නැත්නම් bank statement, ඒ වගේ දෙයක් මෙතනට දෙන්න පුළුවන් කියලා. ඉතින් මං කියන්නේ ඔයා මෙතෙන්ට ඔයාගේ identity card එක දෙන්න. ඉතින් ඔයාගේ identity card එක ඉස්සරහා පැත්තේ ඔයාගේ නම පෙන්නයි, මේ පැත්තේ හරියට ID කාඩ් එක ඉස්සරහ පැත්තේ මූණ පැත්තේ ෆොටෝ එකක් ගහලා ඔයා හරියට ක්ලියර් ෆොටෝ එකක් ගහලා මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ID එකේ පිටිපස්සේ පෙන්නනවා ඔයාගේ ඇඩ්‍රස් එක, ඒකෙත් පැහැදිලි ෆොටෝ එකක් ගහලා මෙතෙන්ට අප්ලෝඩ් කරලා මෙතනින් මේ සබ්මිට් කියන බටන් එක දෙන්න. ඉතින් මේ සබ්මිට් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා මෙතන දීලා තියෙන ඉන්ෆෝමේෂන් ටික යාලා රිවيو කරලා බලලා ඔයාගේ account එක පැය 24ක් ඇතුළත verify කරලා දෙයි. ඉතින් මට නම් පැය 2යි ගියේ. ඉතින් ඔයා හරි clear information මෙතන දෙන්න, විශේෂයෙන්ම identity card එකේ ඉස්සරහා පැත්තේ මූණ පැත්තේ photo එකයි, එතකොට address පැත්තේ photo එකයි හරියට photo එක ගහලා දෙන්න. එයාලා බලන්නේ ඔයාගේ වෙන මොකුත් නෙමෙයි, ඔයාගේ නමයි ඔයාගේ ඇඩ්‍රස් එකයි තමයි යාලා බලන්නේ. මේ දෙක බලලා තමයි ඔයා වෙරිෆයි කරන්නේ. ඉතින් වෙරිෆයි වුණාට පස්සේ ඔයාට මැසේජ් එකක් ඔයාගේ AdSense account එකේ තියෙන Gmail එකට එයි ඔයා වෙරිෆයි කරා කියලා. ඉතින් පැය 24ක් ඇතුළත ඔයා වෙරිෆයි කරනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ පුළුවන් ඔයාට වෙරිෆයි වුණාට පස්සේ ඔයාගේ bank account එක details ඔයාගේ AdSense එකට ඇතුළත් කරලා ඔයා මෙච්චර කල් උපයපු මුදල් ඔයාගේ බැංක් එකට පේ අවුට් එකක් විදියට ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් ඇති කියලා. ඒ වගේම ඔයාගේ යාළුවෝ ඇති මේ වගේ ප්‍රශ්න තියෙන Google AdSense ගැන මේ වගේ ප්‍රශ්න තියෙන, ඉතින් එයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න මම ඔයාලෙන් ඉල්ලනවා. මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න ඒ වගේ අයට. එතකොට ඔයාලට grow වෙන්න පුළුවන්. මේ වගේ මේ වීඩියෝ එක බලලා මේ ස්ටෙප් ටික හරියට කරගත්තොත් එයාලටත් grow වෙන්න පුළුවන්. එයාලගේ මනී ටික යාලට පේ අවුට් එකක් විදියට ගන්න පුළුවන්. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ වල like එකක් දාන්න, වීඩියෝ එක share කරන්න. හැමෝටම සුබ දවසක් වේවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.